ශ්‍රී ලංකා වෙහිකල සුපිරි ප්‍රතිකරුවෙක් තමයි හෂාන් තිලකරත්න කියන්නේ. හෂාන් ශ්‍රී ලංකා කණ්ඩායම 1996 ලෝක කුසලානයේ ජයග්‍රහණය කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායම සතු වුණ විශ්වාසවන්තම මැදපෙළ ප්‍රතිකරුවෙක්. සනත්ලා අරවින්දලා ඒ ලෝක කුසලානයේ ආක්‍රමණශීලී ප්‍රහාරයන් එල්ල කරන්නේ හෂාන්ලා රොෂාන්ලා පස්සෙන් ඉන්නවා කියලා දන්න විශ්වාසයත් එක්ක. මේ විදිහට ප්‍රතිකරුවෙක් විදිහට විතරක් නෙමෙයි නායකයෙක් විදිහටත් හෂාන් ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් ලොකු සේවයක් කළ තරුවක්. ඊට පස්සේ අපි දැක්ක හෂාන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිකරණ පුහුණුකරුවා විදිහටත් ඉන්නවා. මේ විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක ලොකු නැකම හෂාන්ගේ නම නැවතත් ක්‍රිකට් එක්ක වැඩියෙන් කියවෙනවා. ඒ හෂාන්ගේ පුතා ශ්‍රී ලංකා ටෙස්ට් පුහුණු සංචිතයට පැමිණීමත් එක්ක හෂාන්ගේ පුතා මේ විදිහට ශ්‍රී ලංකා ටෙස්ට් පුහුණු සංචිතයට එන්නේ තාත්තගේ ක්‍රිකට් සම්බන්ධතාවයක නෙවෙයි, ඇත්තටම වැඩ පෙන්නලා. මේවා තමයි ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කඩුල 61 දවා තරගාවලිය වැඩිම කඩුල් ලාභිය බවට පත් වෙන්නේ දුවිඳු තිලකරත්න. වමතින් දඟපන්දු යවන දුවිඳු වැඩිම කඩුල් ලාභීන් අතර පෙරමුණටෙද්දී වැඩිම කඩුල් ලාභිය අතර දෙවෙනි තැනට පත් වෙන මාලින්ද පුෂ්පකුමාර කඩුල 50කුත් උපුල් ඉන්ද්‍රසිරි කඩුල 50කුත් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 47කුත් ලබා ගනිද්දී තමයි දුවිඳු කඩුලු 61ක් ලබා ගන්නේ. පන්දු යවන්නෙක් විදියට වගේම අවශ්‍ය අවස්ථාවල පිටින් වැඩ පෙන්වන්න පුළුවන් ක්‍රීඩකයෙක් විදියටත් මේ තරුණ ක්‍රීඩකයා සමත් වෙලා තියෙනවා. කොහොම වුණත් තාත්තගේ පාරේ ගිහින් දුවිඳුත් ප්‍රතිකරුවෙක් වුණේ නැහැ. හැබැයි තාත්තගේ පාරේම ගිහින් ජාතික කණ්ඩායමට එන්න දුවිඳු මේ වෙද්දී මුල පියවර තියලා ඉවරයි. මගේ තාත්තා ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂතම ප්‍රතිකරුවෙක්. මගෙන් ගොඩක් දෙනෙක් අහනවා ඇයි ඔබ තාත්තා වගේ ප්‍රතිකරුවෙක් නොවී පන්දු යවීමට වැඩිපුර උනන්දු වෙන්නේ කියලා. මම හිතන්නේ ඒ මගේ දෛවයයි. මම ඉස්සර තේක පන්දු යවන්නෙක්. එයිදී මම ගොඩක් ආබාධ වලට ලක් වුණා. පස්සේ මගේ පාසලේ පුහුණුකරුවෙක් වුණු සම්පත් පෙරේර මහතා මාව පාදක පන්දු යවන්නෙකු ලෙසට ඉදිරියට ගෙනාවා. එදා ඉඳලා මම පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කරනවා. කෙසේ වුණත් මම දක්ෂ ප්‍රතිකරුවෙක් වීමේ අදහස අත්හැරලා නැහැ. ඒ විදිහට තමයි මේ දක්ෂ තරුණයා කියන්නේ. මේ විදිහ තරග 29 කදී පළමු පෙළ කඩුල 131ක් දමාගෙන තියෙන දුවිඳුගේ මෑත කාලීන දක්ෂතා බලද්දී අපිට පේන්නේ වැඩි කාලයක් යන කලින් ඔහුට ජාතික කණ්ඩායමේ නියෝජනය කරන්න අවස්ථාව හිමිවන්න තියෙන අවස්ථා ගොඩක් වැඩි කියලා. ලෝක කුසලානයේ දිනල මාස ගණනකට පස්සේ උපත ලැබපු දුවිඳු සචින් තිලකරත්නට පළමු පෙළ පිටියේ පෙන්වපු හපංකම් ජාත්‍යන්තර පිටියේ පෙන්වන්න හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.